මේ මොහොත වෙන විට රැඳී සිටින්නේ කොළඹ නගරයේ අද දිනය වෙන විට කොළඹ නගරයේ ඇඳිරි නීති තත්ත්වය తాවකාලිකව ඉවත් කිරීමත් සමග අපට දැක ගැනීමට හැකි වුණේ කොළඹ නගරයට යම් කිසි සැලකිය යුතු ප්‍රමාණයක් ඔවුන්ගේ රැකී රක්ෂා කටයුතු සඳහා පැමිණෙන ආකාරයයි විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි ලොවම බීතියට පත් කළ COVID-19 වෛරසය හමුවේ ලක්ෂ සංඛ්‍යාත ගණනක් පීඩාවට පත්ව තිබෙද්දී අපේ රටටත් මෙම කොරෝනා වෛරසයේ බලපෑම එල්ලුණා ඒත් සමගින් රජයේ තීරණයක් ගත්තා දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන්න අනෙක් දිස්ත්‍රික්කයන් සඳහා ඇතැම් අවස්ථාවන් වල කිහිප විටක ඇඳිරි නීතිය ලිහිල් කළද මේ කොළඹ නගරයට ඇඳිරි නීතිය දින 66කින් ලිහිල් කිරීමට කටයුතු කළේ නැහැ අද උදැසන කාලයේදී තමයි දින 66කට පසුව කොළඹ නගරයට ඇඳිරි නීතිය ලිහිල් කිරීමට කටයුතු කළේ විශේෂයෙන්ම කොළඹ නගරයේ ජනතාව නිවෙස් තුලම රැඳී සිටින ආකාරය අපට දැක ගැනීමට ලැබුණ පහුගිය දවස් කිහිපේ පුරාවටම ඔවුන් මේ වන විට ඔවුන්ගේ රැකී රක්ෂා කටයුතු සහ අත්‍යවශ්‍ය සේවාවල් ලබා ගැනීමේ කටයුතු සඳහා අද උදැසන කාලයේ සිට කොළඹ නගරයට පැමිණෙන ආකාරයයි අපට දැක ගැනීමට හැකි වුණේ විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණයක් තියෙනවා කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල අද උදැසන ඇඳිරි නීතිය ලිහිල් කළත් මෙම දිස්ත්‍රික් අතර සංචරණ කටයුතු සඳහා කිසිසේත්ම අද දිනේදීත් අවසරයක් හිමිවන්නේ නැහැ කෙසේ නමුත් ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළ ඉකුත් 11 වෙනිදා මේ රට යථාතත්වයට පත් කිරීමට කටයුතු සූදානම් කරන බවයි ඒ අනුව යම් යම් දිස්ත්‍රික්කයන් වල එවැගේම කොළඹ දිස්ත්‍රික්කය තුලත් ඇතැම් වෘත්තියන් වල නිරත වන පුද්ගලයන්ට ඉතා සීමිත ප්‍රමාණයකින් රැකී රක්ෂා කටයුතු කරන්න අවස්ථාව හිමි වුණා අද දිනේදී ඒ පුළුල් වශයෙන් සිදු කරනවා රැකී රක්ෂා කටයුතු සඳහා කොළඹ නගරයේ පිරිස් ගමන් කරන ආකාරය අපට දැක ගැනීමට හැකි වුණා මේයි තත්වය අද දිනේදී කොළඹ නගරයේ අපි සෝදානම් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ඔබ වෙත ගෙන එන්නට දර්ශක ෂෝමින් සමග මම යුගන්ති මයුරුකා දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න वीडियो ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න